තෙරුවන් සරණයි දීපිහිටයි අද අපේ වැඩසටහනට දායකත්වය දක්වලා ආශිර්වාද කරන්නේ මේ ඩුබයි රාජ්‍යයේ නෙසඳු නිමාදිත් සහ සචිනි දිනෙත්යා කියන දරුවෝ නෙසඳුගේ උපන්දිනය මැයි 4 වෙනිදා පහුවෙලා තියෙනවා පුතේ ඔබට සුබ උපන්දිනයක් කියලා කියන්න බෑ පහුවෙලා තියෙන නිසා නමුත් සුබ අනාගතයක් ජීවිතයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා අපේ किड्स आर्ट क्लास के बहुम क्रियाशील दरूद लील तीन महादूपट कील दिन बलापुर मे विश्व निर्माण एक्तरा तवत्पूर्व संसिध्यज्ञान समहराय धन समहराय नो धन विश्व निर्माण ज्ञान नो एक मत तीन कैसे होवे वी बहुदिन धरना पीलिगन आकारेट विश्व निर्माण भूदयाक එතර එක්තරා ශක්තියක නිර්මාණය වෙන්නේ නිකන් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ යම් ශක්තියකින් තමයි නිර්මාණය වෙන්නේ ඒකට තිබිය යුතුයි යම් බලයකොත් නැත්නම් මේ වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ ඊළඟට තිබිය යුතු දේ තමයි මේ නිර්මාණය සඳහා නිර්මාණ බුද්ධියක් අවශ්‍යයි knowledge power energy and knowledge කියන එක තමයි ඒ අද්භූත බලවේගයේ තුල ගැබ් වෙලා තියෙන්නේ මේකට කියනවා දෙවියන් වහන්සේ දිව්‍යමය తత్వය తావు විශ්ව ශක්තිය කොස්මික් විශ්ව බලවේග නම් ගොඩක් තිබුණත් එක සිද්ධියයි ඒ තමයි විශ්ව පුරා පැතිරලා පවත්නා වූ ස්වභාවය ඒ තුල එතකොට අපි කියුවා නොලෙජ් කියන එක තියෙනවා කියලා දැනුම දැනුමක් නැතුව මෙච්චර සංකීර්ණ යාන්ත්‍රණයක් සකස් වෙන්නේ නැහැ එතකොට ඒ පුජ්‍යලේඛන මේ පුජ්‍යලේඛුට කරන්න පුළුවන් දේවල් බොහොම සීමිතයි. එතකොට පුජ්‍යලේඛනම් පුජ්‍යලයා නිර්මාණය වෙච්ච ක්‍රමයක් තියෙන ඕනේ. ඒක නිසා ඉතින් පුජ්‍යලේඛ නොවේ. දෙවියන් වහන්සේ පුජ්‍යලේඛ නොවේ කියලා බයිබලෙම තියෙනවා. එතකොට අපි කියනවා දෙවිවරු කියන්නේ දේවතා කියන කොටසයි. එතකොට ඒ දේවතා කියන්නේ දිව්‍යත්වයේ තමන් තුළ තහවුරු කරගත් ඇත්තන්ට අපි දේවතා කියනවා. දේවත්වයට ආත නැත්තා දේවතා. देव किया कुमार देव किया ग्रीक संभाव वचने के बिधिंगा कोटसाक देव किया कोटस तृतीय ने दिलीसीम प्रभासुर भाव की यथकोट यहां दे दिलीसुना एक देवी की हुआ ऐत अतीत तरवोल्ट देवी की हुआ इरट देवी की हुआ हंदर देवियों की हुआ सीएलुम दिलीसेन देर देवियों की हुआ अदर समाज कौर प्रभासुर बेहतर होना यार देवी के वगे की यथकोट देवी वरुण अभी रसमाला वाला दिन देवी के आगे देवाति देव अभी बुद्रजानन वहांस अभी रसला खादी प्रभास्वर भाव निशाई इतकोट मे प्रभास्वर भाव समग्र दिव्यत् संबंध तीनपड़ फेन इतकोट अति प्रभा संपन्न किल के विश्व बलवेगे नत्ंग देवी अन्वहांसे नत्ंग दंट पाविशीकर वचन ये तत्ते सर्वबलधारी अन्न बलगन की अति प्रभा संपन्न इतने के शक्ति अकोने प्रभा संपन्न मे वगे देव क्रियात्मक शक्ति अक्वश्य इतम सीतागत है कि बुद्धिया प्रवतीत इतकोट ये बुद्धि हेट अभी कें प्रेम किल दिव्यन्वहसी के प्रेम किल ऐ संपूर्ण मे निर्माण निर्मला तीन प्रेम की असीमित शक्ति आदरे की शक्ति आदरे किल किब अपदना मे लौकिक हंगीम नोवे एक्तरा अवस्थावक एक्तरा शक्ति मूल्यक ओब ए तेरुंगान पुलु हम बट एतोर मे विषय पुरावती न बलवेगे समन्वित अभी दन्नाकार मेन मे खरुण मताय एतकोट मे दिव्य मे स्वभाव गुड़ा किस्त्री की अंडवशन दंगा देख समाजगत देहाक मे वगे शक्ति अतीनो ये शक्ति तमा तुलित उत्पादन करवा यथकोट विश्वशक्ति लबागण्व की आने लबागण देखना तमा तुल विवृत करगा निवेदी वचने यथकोट अहु तुले विश्व तीन बालया शक्तिया नॉलेज के वनी संभार्यात अहुट लभनवा संपूर्ण मे बालया संपूर्ण मे शक्तिया संपूर्ण मे ज्ञाने लभिच किनाटपी किन सर्वज्ञ संपूर्ण ज्ञाने युद्रन हजर मे तुरम तामी हेलिंग पैतुना सीर सी यथकोट उपदन्व ऋषिवर यशुस्वास उत्तम ये सीलु दिना
මේ බලයම ක්‍රියාත්මක වෙනවා. ඔබ තුලත් මේ බලය ක්‍රියාත්මක වෙනවා. ඔබ සියලුම විශ්වය තුල තියෙන දේවල් ආකර්ෂණය කරගත්ත දවසට ඔබ නොදන්නා ශිල්පයක් ලෝකේ නැති වෙනවා. ඔබට කරන්න බැරි දෙයක් නැති වෙනවා. ඔබට බලය තියෙනවා. ඔබට කල නොහැක්කක් නැති ශක්තියක් ඔබට ලැබෙනවා. එතකොට තමයි අර දෙවියන් සමග සහව්‍යත්වයට පැමිණීම ඒකීයත්වයට පැමිණීම ආදී වචන කියන්නේ. නමුත් මම අද බලාපොරොත්තු වෙන ඔබට ඒ ගැන කියන්නට නොවේ, ඊට ඔබෙන් දෙයක් කියන්නටයි. අපි පොඩ්ඩක් මේ විශ්ව නිර්මාණ ඉදහට දැන් හැරිලා බලමු. එතකොට අපි ඉන්නවා, අපි පෘථිවිය මත ඉන්නවා, අපි පෘථිවිය දන්නවා. පෘථිවිය ගැන තව ටිකක් අපි පුළුල්ල බලනකොට අපිට පේනවා සෞර ග්‍රහමණ්ඩලය. සූර්යයා වටා මේ ග්‍රහලෝක කැරකෙනවා අපි ඇතුළු අපි දකිනවා. තවත් ටිකක් ඈතට යනකොට අපිට හම්බ වෙනවා ශීරපත. තව ඈතට යනකොට අපිට දකින්න ලැබෙනවා ශීරපතය, මන්දාකිණිය, ඒ ආදි වශයෙන් ටික 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 සක්වල ත්‍රිසහස්‍රික, දීසහස්‍රික එහෙම ගිහින් අපිට ටික 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 ඈතට යනකොට මේ සෞර ග්‍රහ මණ්ඩලය වගේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහයෝ රාශියක් සමග තියෙනවා අතිවිශාල හිතන්න බැරි සංඛ්‍යාවක්. ඒක වටේ තවක් විශාල සූර්යයෙක් වටේ මේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය කැරගෙනවා. තව ඒවා ටිකක් කැරගෙනවා. ඒ ඔක්කොම තවත් ලොකු සූර්යයෙක් වටේ කැරගෙනවා. ඒ සෙට් එකක් තවත් ලොකු සූර්යයා කෙනෙක් වටේ කැරගෙනවා. මෙන්න මේක ඉතාම සංකීර්ණයි. ඔබට අන්තර්ජාලය දින බලන්න පුළුවන්. එතකොට මේ හැම එකක්ම කැරගෙන තැනක් තියෙනවා. සූර්යෙක් වටේ වචනේ තියෙනවා. ලෝක විනාශිනකොට සූර්යයන් හත් දිනක් පායනවා. ඒ සූර්යයයි සූර්ය දිව්‍ය රාජයයි සූර්ය නමස්කාරයේ සූර්ය විද්‍යාව සූර්ය වංශිකයෝය. අද කියනවනේ අපි සූර්ය වංශිකයෝ. සූර්යාගෙන් ලැබිච්ච ශක්තියෙන් ය රාවණා හිටියේ. නොඑක් දේවල් අද ඇහෙන්න ලැබෙනවා. මං හිතුව මේ ගැන කතා කරන්න. මේ විශ්ව නිර්මාණය නිර්මාණ වෙනකොට මේ විශ්වයේ මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්න ශක්තියක් අවශ්‍යයි. ශක්ති ජනක මධ්‍යස්ථානයක් එනර්ජි ප්ලාන්ට්ස් ටිකක් තියෙන්න ඕන කියලා ඒ විශ්ව ඥාණයෙන් හිතලා සකස් වෙච්ච දේ තමයි සූර්යාව. සූර්යා තුලින් තමයි ඒ හැම යුනිට් එකකටම අවශ්‍ය ශක්තිය දෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති. ඒ ක්‍රියාත්මක වෙන්න මේ ග්‍රහලෝක ක්‍රියාත්මක වෙන්න ඒවා කැරකෙන්න ඒ තුල ජීවය ඇති වෙන්න ඇතිවීම පැවතීම නැතිවීම සිද්ධ වෙන්න ඒ නොලෙජ් දාලා තියෙන්නේ. ඒ මත තමයි මුළු සියල්ලම සිද්ධ වෙන්නේ. ඇතිවීම පැවතීම නැතිවීම උරුම කොටගෙන ඒ ඩේටාස් තමයි දාලා තියෙන්නේ. ඔබ අපටත් දාලා තියෙන ඒ ඩේටාස් ඇවිල්ලා තියෙන්නේ. මේක ඇති වෙනවා ශරීරයේ, මිනිසයා තියෙනවා, පවතිනවා නැතිනවා, ගස්කොළන් සියලුම දේ ඒ ඩේටාස් දාලා තියෙනවා. මේකට එනර්ජි එකක් අවශ්‍යයි. ශක්තිය යෙදෙන තැනක්. ඔබේ නිවසට ශක්තිය ලැබෙන තැනක් තියෙනවා. විදුලි රැහැනකින් එනවා. කොහේ දෙන්නේ? කැලණිතිස්ස බලාගාරේ ඉඳලා. ඔව්. කැලණිතිස්ස බලාගාරේට තාපු තැනක් තියෙනවා. මූලික ප්‍රභවයක් තියෙනවා. ඒ වගේ තමයි සූර්යාටත් ශක්තිය ලැබෙන ප්‍රභවය තමයි දිව්‍යමය ස්වභාවය. දෙවියන් වහන්සේ වචනේ කමක් නැහැනේ, පුජ්‍යලෙක් නෙවෙයි. පටල ගන්න එපා. ඒ අසීමිත දිව්‍ය කියන ප්‍රභවයෙන් තමයි සූර්යාට ශක්තිය ලැබෙන්නේ. සූර්යා කියන්නේ භෞතික වූත් ආධ්‍යාත්මික වූත් දෙයක් බව අමතක කරන්න එපා. සූර්යයාට භෞතික පැවැත්මක් තියෙනවා, වගේම ආධ්‍යාත්මික පැවැත්මක් තියෙනවා. ආධ්‍යාත්මික කියන්නේ මේ භාවනා කරනවා එහෙම නෙමෙයි. මේ සරලව තේරුම් ගන්න එපා. හරි, අදි ආත්ම සම්භාවයක් තියෙන එක. අදි ආත්ම පැවැත්මක් තියෙනවා. එතකොට අදි ආත්ම කියන්නේ ඔබ දන්නවා දෙවියන් වහන්සේ කියන தත්වයයි. අදි ආත්මය කවුද? දිව්‍යත්වයයි. දිව්‍ය කියන ස්වභාවයයි අදි ආත්ම. දෙවියන් වහන්සේ කියලා මම මේ කතෝලික ආගමවත් වෙන ආගමක් මේවා කරනවා නෙවෙයි, ඔබට පැහැදිලි වෙන්නයි කියන්නේ. උත්තරීතර ස්වභාවයක් තියෙනවා කියන එක. එතකොට ඒ දිව්‍යමය ස්වභාවයෙන්ම සූර්යා පෝෂණය ලැබලා තමන්ට ශක්තිය ලැබලා අනිත් අයට බෙදා හරින නිසා දිව්‍ය රාජයා, සූර්ය දිව්‍ය රාජයා කියලා බොහොම ගරුත්වයෙන් සලකනවා. ඇයි? තමන්ට ලයිට් ලැබෙන තැන, කරන්ට් එක ලැබෙන, පවර් එක ලැබෙන තැන. එතකොට ඔබ බලන්න හිතලා පැරන්නෝ වෛදික යුගයට ගියොත් සූර්යාට සූර්යා සම්භාවනාවට පාත් කර පාත්‍ර වෙලා තියෙනවා. වේදගීත සම්භාවනා අපේ හිතවත් බාලසූරි මහත්තය ලියලා තියෙනවා අපූර්ව පොතක්. එතුමා මට තෑගි කරලා ඒව බොහොම ස්තුතියි. ඒකේ තියෙන ඔබ බලන්න ඉතාම ලස්සනට මේව වර්ණනා කරලා තියෙනවා. එතන නෑ අර මිත්‍යාවට ගිහිල්ලා සූර්යා වන්දනා කරන විදිහ.
එතන නැහැ නිකන් මෝඩ විදියට ගස්කොලන් වන්දනාවක්. හැබැයි එහි තියෙනවා කෘතඥතාව දක්වන ලස්සන ගීත ඛණ්ඩ රාශියක්. එතකොට බලන්න ඔබ කොයිතරම් ලස්සන මේ දේවල් සකස් කරලා තියෙනවද. අපි හිතමු උදාහරණයක් ලක්ෂපාණින් විදුලි බලය බෙදා හරිනව රටට. ඔබට ලක්ෂපාණින් නොවි ලැබෙන්නේ. ලක්ෂපාණින් ලැබෙනවා අපි කොළඹ ඉන්න අය කැලණිස්ස ප්‍රදේශයට ලැබිලා එතනින් බෙදා හැරීම වෙනවා. ඒ වගේ මේ දිව්‍ය මේ ස්වභාවය මේ එක් එක් සෞර ග්‍රහ මණ්ඩලයට ඉරක් ඇති කරලා තියෙනවා අර ක්‍රියාවන් සිද්ධ කරන්න. එතකොට ඔබට ඉරේලියෙන් ගැලවිල්ලක් නැහැ. ඉරේලිය හැම තැනම තියෙනවා. එතකොට ඔබට කියන්න පුළුවන් රෑට කොහෙද ඉරේලිය තියෙන්නේ කියලා. තියෙනවා. අභ්‍යවකාශයට ගියායකින් ඇහුවොත් කියයි යම් ආලෝකයක් තියෙනවා අඳුරු පැත්තෙත්. රෑට ඔබට පේන්නේ නැද්ද කියනමට? ඉතාම පැහැදිලිව නොපෙනුනත් ඝන කට්ටකරුවලෙත් ටිකක් වෙලා ඉන්නකොට ඇහැයේ සංවේදී භාවය සකස් වුනහම ඒ අඳුරට ඔබට පේන්න පටන් ගන්නවා. අපි අඳුර යන්නේ. එතකොට ඒ කියන්නේ ඉර එළිය හැම තැනකම රාත්‍රියේ ක්‍රියාත්මක වෙනවා. එළිය කියන්නේ මේ දවල්ට තියෙනා වගේ නෙවෙයි. නමුත් ඔබ තේරුම් ගන්න යම් කිසි ප්‍රමාණකින් තියෙනවා නැත්තරම නැති වෙන්නේ නැහැ. හැම තැනම තියෙනවා. ඉර නැති වුණොත් ජීවයේ සහමුලින්ම ඉවරයි කියලා බහලා තියෙනවා. හා. එහෙමනම් මේ ජීව ප්‍රභවය නැතිවෙච්ච දවසට අවසානයි. සූර්යාට ලොකු භූමිකාවක් තිබෙනවා. අපි අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගත්තොත් මේ කටයුතු කරනකොට ඔබ දන්නවා සූර්ය නමස්කාර කියලායි කරන්නේ අපි දෙයක්. ඒකෙන් සූර්යා ප්‍රධානය කරන ශක්තිය උරා ගන්නවා යෝගීවරු. ශක්තිය කිව්වහම ඉර එළිය නෙමෙයි. ඒක එළිය. ශක්තියේ එක්තරා ප්‍රකාශනයක් විතරයි ආලෝකය. තාපය නොයි. තාපයත් එක්තරා ප්‍රකාශනයක් විතරයි. ශක්තිය කියන්නේ මේ සියල්ලම ඇතුළත් වූ ශක්තියයි. එක කොටසක් නෙමෙයි. එතකොට කෙනෙක් කියලා සූර්යා ලෝකයේ ඉඳලා ඒ තාප ශක්තිය ආලෝක ශක්තිය ලබා ගැනීම සූර්ය ශක්තිය ලබා ගැනීමක් නොවේ. එහි එක්තරා කොටසක් ඔබට ආකර්ෂණය වෙයි. තාප ශක්තියෙන් රත් වෙයි. ආලෝක ශක්තියෙන් ඔබේ හැමට අවශ්‍ය දේවල් ලැබේ. එතකොට වර්ණ ගැන බලන්න. සුදුසාකලු තාප ශක්තිය අවශෝෂණය කරගන්නවා. තාප ශක්තිය පරාවර්තනය කරනවා. ආලෝක ශක්තිය අවශෝෂණය කරගන්නවා. පරාවර්තනය කරගන්නවා. සුදු පරාවර්තනය කරනවා. කළු අවශෝෂණය කරගන්නවා. එතකොට බලන්න ඔබ ශක්තිය ඔය විදිහටම අවශෝෂණය කරගන්න පුළුවන්. සූර්ය ශක්තිය පරාවර්තනය කරන්න පුළුවන් කෙනෙක්ට. එතකොට ඔබ දන්නවා ලොකු හපංකම් කරපු කෙනෙක් ගැන මෑතක කතා වෙනවා සූර්ය වංශිකෙක් විදිහට රාවණා. එතකොට රාවණාට ශක්තිය ලැබුණේ කොහෙන්ද කියලා කියවෙනකොට සූර්යාගේ ශක්තිය අරගෙන මේ හපංකම් කරා කියලා කියවෙනවා. පිරමීඩ් හදපු ඈත අතීතයේ ඇත්තෝ ඒ වකවානුවේ සූර්යා ගැන ලොකුවට සම්බන්ධයක් තිබිලා තියෙනවා. සූර්යාගෙන් ශක්තිය ලබාගෙන තියෙනවා. සූර්යාගෙන් ශක්තිය ලබා ගත්තා කියලා කියන්නේ ඔබ කාගේ ශක්තියද මේ ලබා ගත්තේ? විශ්වයේ තියෙන අසීමිත දිව්‍ය ශක්තිය තමයි ලබාගෙන තියෙන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් මම ඍජුවම දිව්‍යමය ශක්තිය ලබා ගත්තා කියලා. නැත්තම් සූර්යාගේ තියෙන ශක්තිය ලබා ගත්තා කියලා. ඒකට බලන්න රාවණ රජතුමා ලබා ගත්තා නම් ලබාගෙන තියෙන්නේ දිව්‍යමය ශක්තියමයි. ඍෂිවරු ලබා ගත්තේ දිව්‍යමය ශක්තියනේ ගන්නෙ. එතකොට මම ඔබ සුව කරන්න පාවිච්චි කරන්නේ දිව්‍යමය ශක්තියක්නේ. ඒකත් ඔබ දන්නවනේ ඩිවයින් පවර්. එතකොට ඔබ ළඟත් තියෙනවනේ දිව්‍යමය ශක්තිය. මම එතෙන්ටත් එනවා. එතකොට මේ කවුරු කොහොම කිව්වත් අවසානයේ විශ්ව පුරා පැතිර පවතුන දිව්‍යමය ස්වභාවයෙන් ඔබට ලැබෙන අනුග්‍රහය ඒක තමයි ග්‍රේස් ඔෆ් ගෝඩ් කියන්නේ. දිව්‍යමය අනුග්‍රහය තමයි ලැබිලා මේ හපංකම් කරන්නේ. එතකොට අපි සූර්ය වංශිකයෝ, අපි සූර්යාගෙන් පැවතෙන අය, අපි සූර්යාගේ ශක්තියෙන් ඉන්න අය කියලා කිසිවෙකුටත් උදම්මනන්න පුළුවන්ද? ඇයි සතාසී පවත් එහෙමයි, සියලුම දෙනා එහෙමයි. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ ඔබ මේකට කෘතගුණ දක්වන්න එපා කියලා. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි ඔබට දැනගන්න පුළුවන් වෙනවා දැන් එතකොට සූර්යාගේ බලයෙන් තමයි මේ සියලු දේ කරන්නේ. හැමෝම එහෙමයි. අද ඔබ කාන්තෝරුවට කියලා වැඩ කරන්නේ නැත්නම් ගොවිපලේ කියලා වැඩ කරන්නේ සූර්යාගේ බලයට පිං සිද්දෙන්න තමයි රාවණ රජතුමා ඊට එහා දෙයක් කරන්න ඇති ඍෂිවරුත් කරනවනේ. රාවණ රජතුමා ඍෂිවරේ කියනවනේ. එතකොට දෙවිවරු කෙලින්ම දිව්‍ය ශක්තියෙන් පෝෂණය ලැබුව අය ක්‍රියාත්මක වෙන්නේ දිව්‍ය ශක්තියෙන්මයි. දැන් මම එතනින් ඔබට යනවා. ඔබ අහලා ඇති යෝග විද්‍යාවේ චක්‍ර හතක් ගැන කියනවා. මේ චක්‍ර හතට එනර්ජි පොයින්ට්ස් කියලා කියනවා. ශක්ති මධ්‍යස්ථාන. එතකොට කුමන ශක්තිද? ප්‍රාණ ශක්තිය. එතකොට මේ ප්‍රාණ ශක්තියම තමයි ශරීරය තුලත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එළියේ ප්‍රාණ ශක්තිය තියෙනවා, ශරීරය තුලත් ප්‍රාණ ශක්තිය තියෙනවා. ඒ නිසායි විශ්වයේම
ශරීරය තුල තියෙනවා කියලා කියන්නේ ඒක පුංචි විශ්වයක් වගේ. එතකොට මේ ප්‍රාණ ශක්තියට ලස්සන නමක් කියනවා. අතීතයේ විසු පිප්පලද කියන ඍෂිවරයා කියනවා ප්‍රාණයනු සූර්යයයි කියලා. එහෙනම් ප්‍රාණ ශක්තිය කියන්නේ සූර්ය ශක්තිය කියන එක එතන කියවෙනවා. එතකොට ප්‍රාණ ශක්තිය කියන්නේ එක්තරා ආකාරයෙන් සූර්ය ශක්තියක්. එතකොට ඔබේ මේ චක්‍ර හරහා ක්‍රියාත්මක වෙන්නේ එක්තරා විදිහකට බැලුවොත් සූර්ය ශක්තියම කියන ප්‍රාණ ශක්තියයි. එතකොට ඔබ දන්නවා හෘදය හෘදය ආශ්‍රිත චක්‍රයක් තියෙනවා. ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ප්‍රාණ ශක්තිය එතෙන්ටත් ආකර්ෂණය වෙනවා. දිව්‍යමය මූලාශ්‍රය තමයි මෙතන ඔබේ තියෙන්නේ. ඔන්න අවදි කරගන්න. ඔන්න ප්‍රභාස්වර කරගන්න. මෙන්න ප්‍රභාස්වර කරන තැන තියෙනවා. කුමක්ද එතන තියෙන්නේ? විඥාන. ඔන්න වචනේ. එහෙනම් විශ්ව පුරාම පැතිරලා පවතිලා තිබිලා තියෙන්නේ විඥාන ශක්තියමයි. සූර්යාගෙන් ඔබට ලැබිලා තියෙන්නේ විඥාන කියන තැන තියෙන ශක්තියමයි. ඔබේ හෘද වස්තු ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන්නේ විඥාන ශක්තියමයි. විඥානයේ මුතුම්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අන්තිමට ඇවිල්ලා නේද නතර වුණේ කියලා බලන්න. විශ්වය පුරා පැතිර පවත්න ස්වභාවයට විඥානයේයි කියමේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් සූර්යාගෙන් ඔබ මෙතෙක් උකහාගත්තේ කුමන ශක්තියක්ද? ඔබේ මතු කරලා දුන්නේ කුමන ශක්තියද? විඥාන ශක්තියමයි. එහෙමනම් විඥාන ශක්තිය තමයි මුළු විශ්වය පුරාම තිබෙන්නේ. එතකොට මේ එනර්ජි ප්ලාන්ට්ස් තමයි තැන් තැන්වල මේ සකස් කරලා හයි කරලා තියෙන්නේ ඒ අදාළ යුනිට්ස් වලට ශක්තිය ලබා දෙන්න. අපේ සූර්යා අපිට වටින්නේ මේ නිසයි. තමන්ගේ සියලුම ග්‍රහලෝක වලට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්ලාන්ට් එක ඒ දිව්‍යමය ස්වභාවයෙන් ඇති කරලා තියෙනවා. ග්‍රහලෝක ඇති කරනකොට මේවා පැවතෙන්න මෙන්න මේක අවශ්‍යයි. ඔබ ළඟත් දැන් තියෙනවනේ සම්බන්ධතාවය. දැන් ඔබ දන්නවා විදුලි උපකරණයක් හදලා ඔබට විකුණනවා. ඔබ ගන්නවා විදුලි උපකරණය. එතකොට ඒකට සකස් කරලා තියෙනවා චාර්ජින් බැටරියක් දාලා තමයි දැවලා තියෙන්නේ. දැන් ඒක වැඩ කරනවා. දැන් කාලයක් යනකොට මේ බැටරිය බැහැගෙන බැහැගෙන ගියාම ඔබ මොනවද කරන්නේ? මේ උපකරණය සම්බන්ධ කරනවා චාර්ජර් කියලා එකකට. ප්‍රධාන සැපයුම් ධාරාවකට විදුලි ධාරාවකට සම්බන්ධ කරනවානේ. සම්බන්ධ කරලා නැවත චාර්ජ් කරලා භාවිතා කරනවා. දැන් ඔබත් ඒ වගේ බැටරිය දාලා තියෙනවා. ඔබ දැන් මේ බැටරිය අඩුවේගෙන යනකොට ඔබ ලෙඩ වෙන්න ගන්නවා, මානසික පීඩාවලට පත් වෙන්න ගන්නවා. දැන් මේ මැෂින් එක හරියට වැඩ කරන්නේ නැහැ නේ? වැඩ කරන්නේ නැති තත්ත්වෙට එනවා. දැන් ඔබ චාර්ජ් කරාද? ඔබ එකතු වුණාද දිව්‍යමය ස්වභාවයත් එක්ක? එකතු වෙලා නැවත චාර්ජ් කරාද? ඔබේ චාර්ජින් ප්ලේස් එකත් එක්ක, පොයින්ට් එකත් එක්ක එකතු වුණාද? නැහැ. ඉතින් ඔබ කියයි ඉරත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා. ඔය තියෙන සූර්ය නමස්කාර. සූර්ය නමස්කාර කියන එක තියෙන්නේ ඔබ දිනදා චාර්ජ් කරගන්න තමයි සූර්ය විද්‍යාවෙන් නැත්නම් යෝග විද්‍යාවෙන් උගන්වන්නේ. එතකොට බුද්ධ දේශනේ අපිට තියෙනවනේ එහෙමත් දේවල් නේ. කතෝලිකයන්ට අන්න තියෙන දෙවියන් වහන්සේ සමග ඒකාත්මීයපත් වීමෙන් චාර්ජ් වෙනවා. නාමස්මරණ දෙවියන් ස්මරණය කිරීමෙන් අපිට කියනවනේ චාර්ජ් වෙන ක්‍රම. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති. චාර්ජ් වෙන ක්‍රම හතරයි. අනුස්මරණය කිරීමෙන්, සිහි කිරීමෙන්, කන්සන්ට්‍රේට් කිරීමෙන්. ඔබට අදාළ මහේෂාගේ දෙවි කෙනෙක් ඔබ මනසින් ඒකාග්‍ර වීම නැත්නම් කන්සන්ට්‍රේට් කරනවා කියන්නේ ඒකාග්‍ර වීමෙන් ඔබේ සම්බන්ධය ඇති වෙනවා. ඔබ විශ්වයේ තියෙන දිව්‍යමය ස්වභාවය සමග මනසින් එකතු වීමෙන් ඔබ චාර්ජ් වෙන පටන් ගන්නවා. දිව්‍යමය ස්වභාවය ඒ තුළ තියෙන කොමක්ද? උත්තරීතර දිව්‍යමය ස්වභාවය තුළ තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔන්න එකතු වෙන්න තියෙනවා ඔබට 4-pin plug එකක්. 4-pin මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරක් තියෙනවා. මේ හතරෙන් තමයි ඔබට සම්බන්ධ වෙන්න තියෙන්නේ ඔබේ එනර්ජි ප්ලාන්ට් එකට චාර්ජ් කරගන්න. එකක් අඩු වුණොත් සාර්ථක මදි. දෙකක් තිබ්බොත් මදි. නේද? එහෙනම් 4-pin. ඒකෙත් තියෙනවා. අර ත්‍රිකෝණාකාර ඔබේ ප්ලග් එකේ තියෙනවා Earth එක කියලා එකක්. කරන්ට්, නියුට්‍රල් ආදී වශයෙන් තියෙනවා. මේකෙත් තියෙනවනේ ප්‍රබල ඒවානේ. එහෙම තියෙනවා. ඒ වගේ තමයි මේ හතරේ ප්‍රබලම එක තමයි මෙත්තා. මේක නැතුව හරියන්නේ නැහැ. අවශ්‍යයි. එහෙනම් මෙන්න මේ කණු හතරේ ප්ලග් එක පාවිච්චි කරලා චාර්ජ් කරගන්න සම්බන්ධ වෙන්න විශ්වයේ අසීමිත බලශක්ති ධාරාවට සම්බන්ධ වෙලා නැවත චාර්ජ් කරගත්තාම ඔබට තේරෙයි හරි ප්‍රසන්නතාවයක් ඇති වෙනවා. චාර්ජ් කරපු ගමන් එළිය වැඩි වෙනවානේ. ටෝච් එකක් වුණා චාර්ජ් කරාම එළිය වැඩි. දැන් මෙහෙම චාර්ජ් කරාම ඔන්න ඔබට තේරෙනවා දුක තියෙන නැතුණා.
හරි සතුටෙන් අපි ඉන්න හරි සැහැල්ලුයි විහිළු තාලු කරගෙන ඉන්නවා කන්න ලැබුණත් නැතත් සැහැල්ලුයි සතුටුයි අමුතුම ස්වභාවයක් ඔබට ඇති ඉන්නේ පටන් ගන්නවා මේ හොඳටම චාර්ජ් වෙච්ච අයද බොහෝ දෙනෙක් චාර්ජ් බින්දුවේ අද ඉන්නේ අපේ ගුරුවරු අපිට උගන්වනවා ඍෂි භාෂිතේ ඍෂි උරු ගන්නකොට අපිට උගන්වන්නේ ඉගැන්වුවේ අපි ඉගෙන ගත්තේ ඔබේ චාර්ජ් එක 105යි 95ක් චාර්ජ් කළ යුතුයි කියලායි අපි ඉගෙනගෙන තියෙන්නේ ඇත මේ සම්පූර්ණ චාර්ජ් එක ලැබුණාම මේ උපකරණෙට ඔක්කොම බැටරි කරන්න පුළුවන් සියලුම එහි තියෙන අඩමු කුඩුම ක්‍රියාත්මක වෙනවා අංගෝපාංග ක්‍රියාත්මක වෙනවා නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ සමහර දේවල් විතරයි අද අපි 105ක් තියෙන නිසා ක්‍රියාත්මක වෙන්නේ කනවා බොනවා සාමාන්‍ය ජීවිතය ගත කරනවා යනවා ලෙඩ වෙනවා ලෙඩට දුකටපත් වෙනවා එතකොට මේක ටිකෙන් ටික වැඩි කරගෙන මේ චාර්ජ් එක වැඩි වෙනකොට යම් භාවනා ක්‍රම තියෙනවා ඒ භාවනා ක්‍රම තුලින් හෝ වැඩි වෙනකොට නිර්මාණශීලීතාවේ නිර්මාණ බුද්ධිය පහළ වෙනකොට අවදි වෙනකොට ඔබට ඉතුරු වැඩත් කරන්න පුළුවන් වෙනවා ඒ තමයි අර නොපෙනී යන ආකාරය අහසින් යන ආකාරය දේවල් මැවීමේ හැකියාව අර මගේ උදාහරණ ගත්තොත් කෙනෙක්ගේ දුකකට පිහිට වෙන්න පුළුවන් තමන්ගේ ශක්තියත් වෙන එකට යැවීමේ හැකියාව දුර තියෙන දයක් පාලනය කිරීමේ හැකියාව ඒවත් මං කියලා දීලා තියෙනවා යම් පරිසරයේ දෙයකට බලපෑමක් කිරීමේ හැකියාව අවශ්‍ය විදිහට මේවා සියල්ලම ලැබෙනවා ඔබ හරියාකාරව පරිපූර්ණව චාර්ජ් වෙච්ච දවසට එහෙමනම් දැන් 105ක් තියෙන මේ චාර්ජ් එක වැඩි කරගන්නට උනන්දු වෙන්න පළවෙනියෙන් ප්ලග් එක සකස් කරගන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේවා බොරු කරලා තමන් තමන්ට බොරු කරලා චාර්ජ් වෙන්නේ නැහැ ප්ලග් එක වදින්නේ නැහැ හරියාකාරව සකස් වුණොත් විතරයි ඔබට මේ ප්ලග් එක විශ්වයේ තියෙන ඒ ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතන වංචාවක් බෑ. ඊළඟට ඔබට අර ඔබ ගෘහයේදී කරන වගේ මේ ප්ලග් එක නැති වුණාම පැන්සලක් අරන් ගිහින් එර්ත් එකට ගහලා මේ වයර් කෑලි දෙක කටින් අපලා සුද්ධ කරලා මෙහෙම ඔබන්නේ. අනුසුරුදායක විදියට. විශ්වයත් එක්ක පුතෝ ඒ වැඩේ හරියන්නේ නැහැ. වයර් අරන් ගහන්න එන්න දෙන්නේ නැහැ. හරියටම මේ කණු හතරේ ප්ලග් එක අරන් ආවොත් විතරයි විශ්වය බාරගන්නේ. ඒක හොඳට ඔබ සිතට අරගෙන ඔබේ ශක්තිය ලබාගෙන චාර්ජ් වෙන්න කියලා මම මතක් කරනවා මම හිතනවා ඔබට යම් දැනුමක් මේ ඔස්සේ ලැබෙන්න ඇති කියලා මම දෙන්නේ මේ පැය භාගයක වගේ කාලෙකදී කෙටි දැනුවත් කිරීමක් විතරයි ඔබ ප්‍රඥාවන්තයි බුද්ධිමත් මම හොඳට දන්නවා ඒක නිසා දැන් මේ ඔස්සේ කල්පනා කරලා තව තවත් දැනුම එකතු කරගන්න ඒක තමයි විය යුතු දේ අන්තර්ජාලය පරිශීලනය කරන්න ඔබම හිතලා ඔබේ බුද්ධියේ ප්‍රඥාව වර්ධනය කරගන්න වඩාත් හොඳයි මම මේ කියන ඔස්සේ තව තව හිතන්න හිතලා දැනුම එකතු කරගන්න ගැටලුවක් තිබුණොත් අපිට දන්නන්න හැකි වෙලාවක අපි ගැටලුව ලියලා දෙන්න බලාපොරොත්තු වෙනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ටයි දිවාකර නමාමි සුමధుර